පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම වැඩි කිරීමට මෙන්ම අලුතින් කවිටු ක්‍රම ඇති කිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පිරිස ඇමතූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ වෙනස්කම් රැසක් සිදු කරන බවයි. මීට පෙර මේ අමාත්‍යාංශය හැඳින්වුවේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හැටියටයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කියන්නේ අලුත් අමාත්‍යාංශයක්. මෙතෙක් කල තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහසුකම් සපයන අමාත්‍යාංශය හැටියට පමණක් නෙවෙයි අලුත් වෙනස්කම් රාශියක් මේ අමාත්‍යාංශය හරහා සිදු කරන්න රජයේ බලාපොරොත්තු වෙනවා. ඒ අතර මන්ත්‍රීවරුන්ගේ වගකීම් වැඩි කරන්න, ඒ වගේම අලුත් කොමිටි ක්‍රම ඇති කරන්න, පාර්ලිමේන්තුව තුල විවිධ වෙනස්කම් ඉදිරියට ඇති වෙනවා. ඒවා කරනකොට මන්ත්‍රීවරුන්ගේ පහසුකම් තව ටිකක් වැඩි වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මන්ත්‍රීවරුන්ට කාර්යාල පහසුකම් ඇති කරන්න. 150කටවත් තව අලුතෙන් ඒ පහසුකම් දෙන්න පුළුවන් විදිය ගැනත් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ආදායම් හා වියදම් පිළිබඳ අමාත්‍යවරයා විමර්ශනයක් කළා. ආයතන 13ක් මෙහිදී අමාත්‍යවරයා වෙත සිය ආදායම් හා වියදම් පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු වුණේ. එමෙන්ම 2015 වර්ෂයේ සඳහා AA ආයතන සකස් කළ ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදු වුණා. නිරෝගී පුද්ගලයන් නිර්මාණය කර ගැනීම වගකීම අමාත්‍යංශ පහකට පැවරෙන බව අමාත්‍ය රාජිත සේනාරත් මහතා පවසනවා. එහි එක් පියවරක් ලෙස සීනි ලුණු හා තෙල් ආශ්‍රිත ආහාර සඳහා බදු ඉහළ නැංවීමට යෝජනා කරන බවද අමාත්‍යවරයා පවසනවා. මේ රසය කියන්නේ අපේ හිතේ. ඉතින් ඒ නිසා මේ ලෙඩ රෝග ඔක්කොම හැදෙන්නට හේතුව ඔන්න ඔය රස සමාජයට පුරුදු කරන්න ඕනේ රස සීමා කරන්නේ කොහොමද කියලා අපිට විදේශිකෙන් ආවට පස්සේ තමයි සීනි හාවේ. දැන් ඒගොල්ලෝම තමයි කියන්නේ සීනි හොඳ නැහැ කියලා. අපිට ලුණු පුරුදු කරෙත් ඒ කට්ටිය. තෙල් පුරුදු කරෙත් ඒගොල්ලෝ. මේ රෝග නිවාරණ වැඩපිළිවෙලක් අපි ඇති කරන්න ඕනේ. අපි ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යය. අපි පස් ගොල්ලෝ එක්කව වෙලා වහාම එකට එකතු වෙලා මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයට කියන්න ඕනේ මේ සීනි තෙල් සහ ලුණු ආසිත දේවල් වලට බදු වැඩි කරන්න කියලා. ලොවට ආසරි සර්වමේ විරාමයෙන් අන්තිම චීනයට ඇතුළු වූ ඩුවන් සුලි කුණාටුව හේතුවෙන් චීනයේ හා තායිවානයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට ලක්ව සිටිනවා. පැයට කිලෝමීටර 119ක වේගයෙන් සුළං හමා යන අතර චීනයේ පූජියන් ප්‍රාන්තයේ නායම් තත්වයක් දහටගෙන තිබෙනවා. අද රාත්‍රී වන විට චීනයේ තවත් ප්‍රාන්ත කිහිපයකට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බවයි චීන කාලගුණ විද්‍යා අංශ සඳහන් කරන්නේ. සුළි කුණාටුවට හසු වීමෙන් තායිවානයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම තායිවානයේ පුද්ගලයන් 710,000කට විදුලිය නොමැති අතර සුළි කුණාටුවට ලක්වීමෙන් 370,000ක පිරිසක් ජලය නොමැතිකමින් පීඩා විඳින බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. ක්‍රීඩා පුවත් ගෙනෙන්නේ කෞෂිකා ගීතානි. මාතකාලීනව පන්දුව දමා ගැසීමේ චෝදනා ලැබූ දෙවන ක්‍රීඩකයා බවට අද දවසේදී තරිඳු කෞෂාල්ට පත්වීමට සිදු වුණා. මීට පෙර සචිත්‍ර සේනානායකට මේ චෝදනාව එල්ල වුණා. ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල්ගේ දුස්රා පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව තහවුරු වී තිබෙනවා. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි. තරිඳු කෞෂාල්ට පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ලපුවේ නිමාවදුටු පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී. අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ඉන්දියාවේ චෙන්නයිහි පිහිටි ICC පරීක්ෂණාගාරයකදී පරීක්ෂාවට ලක් කෙරුණා. කෙසේ වෙතත් ඔහුගේ සාමාන්‍ය පන්දු යැවීම නීත්‍යානුකූල බවයි ICC නිවේදනය කර ඇත්තේ. තරිඳු කෞෂාල්ට ඉදිරියේදී දුස්රා පන්දු යැවීම යනුව තහනමකට ලක් කර තිබෙනවා. අටවන ලෝක කුසලාන රග්බි තරගාවලියේ සී කාණ්ඩය යටතේ ටොංගා රාජ්‍ය නැමීබියාව සමගින් අද තරග වදිනවා. මේ වන විට ඒ කාණ්ඩයේ පෙරමුණේ සිටින්නේ ඕස්ට්‍රේලියාවයි. බී කාණ්ඩයෙන් ස්කොට්ලන්තයේ පෙරමුණ ගනිද්දී නව සීලන්තය සී කාණ්ඩයේ පෙරමුණේ සිටිනවා. ඩී කාණ්ඩයේ පෙරමුණේ සිටින්නේ අයර්ලන්තයයි. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක.
දිවිනපුරාම වැසි ඇතිවීමට සුදුසු වායුගෝලීය පසුබිමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එවැගේම හෙට දවසේදී බස්නාහිර මධ්‍යම සබරගමුව පළාත්වලත් තනින් තන වැසි ඇති වෙන්නට පුළුවන්. එවැගේම සවස් කාලයේදී දිවිනපුරාම පාහේ වැසි ඇති වෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවින වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පුත්තලම සිට කොළඹ ගාල්ල මාතර හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි ඇති වීම ඉඩ කඩක් පවතිනවා. සුළංහෙම්ම සිදුවන්නේ නිරිත දෙසින් සුළඟේ වේගය 8 කිලෝමීටර 40ත් 50ත් අතර අගයකයි පවතින්නේ. විටින් විට මෙම සුළඟේ වේගය වැඩි විය හැකි. ඒ නිසා දිවින වටා මුහුදු ප්‍රදේශ තරමක් රළු වීම ඉඩ කඩක් පවතිනවා. ගත වූ පෙ 24ක කාලය තුළ දිවිනේ උපරිම උෂ්ණත්වය වාර්තා වුණේ පොළොන්නරුවෙන් සෙල්සියස් අංශක 34ක්. අවමේ සුපුරුදු පරිදි අදත් වාර්තා වුණේ නුවරඑළියෙන් සෙල්සියස් අංශක 12.4ක්. දැන් ඔබේ අවධානය අපි යොමු කරන්නේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපැවති හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙතයි. විද්‍යුත් ප්‍රවෘත්ති කලාවේ හදවත ITN News අදට සමුගන්න අවසරයි. ඔබට සුබ රාත්‍රියක්.